2024 වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා ඊරසු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ පදනම් අංක 50කින් හෙවත් 0.5කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. හදන්වා දෙන රෙඩ් කව් බජට් එකට හිත කිරිතයකට රස දැම් 400 පැකට්ටුව රුපියල් 750යි. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 0.85ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 0.95ක් ලෙසත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 0.2ක් ලෙසත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළා. වෙළඳපොළ පොලි අනුපාත පහළ දැමීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමූ බවත් 2023 වසරේ ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ග අහෝසි කිරීමට තීරණය කළ බවත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහ බැංකුව අධිපතිවරයා අවධාරණය කළා. නිත්‍ය පහසුකම් සඳහා පනවා තිබූ සීමාවන්ද අප්‍රේල් මස පළමු වෙනිදා සිට ඉවත් කරනවා. පෙබරවාරි මස මතුපිට උද්ධමනය 5.9ක් ලෙස දැක්වෙන අතර යටිදැරි උද්ධමනය 2.8ක් ලෙස දැක්වෙනවා. මුදල් නීති පනත යටතේ අගෝස්තු මාසයේ කරපු නියෝග යටතේ උපරිම පොලි අනුපාත සහ පොලි අනුපාත කතරම් අඩු විය යුතුද කියලා බැංකු පද්ධතියේ නියෝගයක් අපි නිකුත් කළා තිබ්බා. ඒ නියෝගය අනුව දැනටමත් ඒකට වඩා පල්ලෙහා මට්ටමට පුලියන්පාත පහතලා තියෙන නිසා මුදල් මණ්ඩලය තීරණය කරා සයිකේ ඉවත් කරන්න තීරණය කරා. ඒ තියෙන නියෝග යටතේ තියෙන පුලියන්පාත දැන් වළංගුණා. ඊට වඩා අඩු වෙන්න ඕන. ඒක තමයි ප්‍රධාන අදහස. වෙළඳපොළ පුලියන්පාත තවදුරටත් පල්ලෙහාට වෙන්න අවකාශය තියෙනවා. අපි ඒක නිසා මේක ඉවත් කරාම බැංකු වලට බලපොරොත්තු වෙනවා. වෙළඳපොළ පුලියන්පාතය තවදුරටත් අපේ ප්‍රතිපත්ති පුලියන්පාතයත් එක්ක ගැළපෙන ආකාරයට අඩු වෙයි කියලා. Usually SME lending, what's the current figure now? Rates are 14.5 to 17.6. මහබැංකුවට තියෙන හැකියාව මේ වැටුප් වැඩි කර ගැනීම සඳහා මම හිතන්නේ වෙන කාටවත් නැහැ. ඉතින් ඒ නිසා වැටුප් වැඩි කිරීමේ මේ ප්‍රතිශත සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මහ ජනතාවට එන හැඟීම තමයි මේ අපි තමයි මේ සම්පූර්ණයෙන් පේන් එක දරන්න ඕන, පේන් එක බෙදා ගන්න ඕන කියන මහබැංකුව පේන් එක සම්පූර්ණයෙන් අයින් කළා තියෙනවා කියලා. නෑ, ඒ තර්කයට මම ගත්, ඒ කියන්නේ අත් වශයෙන්ම සල්කා බැලුවොත් විශේෂයෙන් රාජ්‍ය බැංක කරනාම අනිකුත් සියලුම පත්ගල බැංකුවල යම් ආකාරයකට වැඩිවීම කළා තියෙනවා. දැන් උතුමාල් බහුතර මාතේදී පාර්ලිමේන්තුවේ කිව්වේ වැඩි කරාට ප්‍රශ්න නැහැ, වැඩි ප්‍රමාණය වැඩි කියන්නේ. ඒතර ඒක අපි ඒකට අහුම්කම් දීලා ඒ කමිටියට පුළුවන් බලන්න. දැන් උතුමාගේ මතේ වැඩි ප්‍රමාණය වැඩි කියන එක ඒක ඒ කමිටිය මාර්ගයෙන් අනිකුත් බැංකු සානිකුන් සාමාන්‍ය ආයතන වැඩි ප්‍රකාරක ක්‍රියාත්මක කළ බල ඒගොල්ලෝ බැංකු සහකාරක සාධාරණ දෙයක් අපි හිතනවා රෙකමන්ඩ් කරයි කියලා. පාර්ලිමේන්තුවේ අදහස ගරු කරලා තමයි මේක දැන් රිවියු කරලා තියෙන්නේ. ආයතන වෙනුවෙන් ප්‍රධාන එක් වශයෙන් ආයතන හැම ආයතන වකිමත් තියෙනවා කරන පුළුවන් ආකාරයට තමයි යටතේ සේවකයන්ට දෙන්න පුළුවන් සාහන ව්‍යවස්ථා ලබා දෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් තර්ක විතර්ක කරන්න පුළුවන්. කොයි කාලේ වෙනකන්ද මහ බැංකුව ඉන්න ඕනේ වැටුප් පැටි කිරීමට. ඒ වෙනස වැටුප් පැටි කිරීම ප්‍රමාණය ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මේ හමුවේ මේ ඇතිවෙච්ච පීඩනය හමුවේ ඇතැම් විට මහ බැංකුව ඇතුළෙන් පවා සේවකයෝ කල්පනා කරන්න ගත්තා අධිපතිතුමා මේ පීඩනය හමුවේ මේ තනතුර දාලා යයිද කියලා. මේ මගේ යටතේ වැඩගෙන සේවකයන්ගේ වැටුප් වැඩිවීම කරපු නිසා යම්කිසි ආකාරයක නැවසලම් කළා. මේ හේතු නිසා මම ගත්තලා යන්නේ නැහැ. ඒක තමයි පැහැදිලිව. කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී මහජන නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් අද මුදලමත්ෙන් ශිලේ කමිටියට ඉන්නේ මහ බැංකුවේ අර දැන් මේ අලුත් වැටුප් වැඩි වෙනම ලක්ෂ 7කින් මාසයකට ලක්ෂ 7කින් වැටුප් සිද්ධ වෙච්ච පුද්ගලෙ නියෝජ්‍ය අධිපති කෙනෙක් මහ බැංකුවේ. එතකොට ඔහු මුදලමත්ෙන් ශිලේ කමිටියට චක්‍රලේඛ පිට චක්‍රලේඛ නිකුත් කරනවා 2003 ඉඳන් සීලුම අතිකාල අත්තිටවන්න සීලුම වැටුප් වර්ධන අත්තිටවන්න සීලුම සාමූහික ගිවිසුම ඔය මහ බැංකුව අධිපතිතුමා කතා කරන සාමූහික ගිවිසුම සියල්ල අත්තිටවන්නේ. නැවත දැනුම් දෙන්න දුන්නු. දැන් එහෙම තියෙද්දි මහ බැංකුව අධිපතිතුමා කියනවා නෑ මේ ඉතින් අපේ සේවකයෝ ඒගොල්ලෝ වැඩ කරනවා මේ 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 උද්දමනේ තිනෝ ඉතින් ඒගොල්ලන්ට මේ ටුපෙඩි ගන්න එක වැරදිද කියලා. මේ රටට වගේ කියන රජයක් ආපු සැනින් මේ මුදල් පනත වෙනස් කරන්න ඕන. 100%ට 10%ට වඩා අඩු 104-5-6 වගේ අනුපාත තමයි සියලුම ඉතිරි කිරීම් ස්ථාවර කාලීන තැන්පත් ඔක්කොටම ගෙවන්නේ. ණය අනුපාත කීයද? සියලුම වාණිජ බැංකු රජයේ බැංකු තුනත් ඇතුළු ආර්ථිකයේ ණය දෙන්නේ 18-19% උඩ. මහා බැංකුව ගිහිල්ලා මේ බැංකුවට වඳින්නේ නැතුව විතරයි. මහා බැංකුව පාලනය කරන සියලුම මූල්‍ය ආයතන වලට අපි නන්දලාල් ගිහිල්ලා වඳිනවත් දැන්නේ අවසට අවසට. මට මේක පහල දාන්න කියලා ඊයේත් කිව්වා. අදත් කිව්වා. අද මූල්‍ය වෙළඳපොළ පාලනය මහා බැංකුවෙන් ගිලිහිලා තියෙන්නේ 6%ට ජනතාවගෙන් ගන්න මුදල් 18%ට දෙනකොට බැංකු පද්ධතිය බිලියන කීයක ලාභයක් ගන්නවද? මේ ජනාධිපතිතුමාට නෙමෙයි තව ජනාධිපතිවරු 60ක්පත් උනා. ඔය මුදල් අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් ගෙදර අරගෙන ඉන්න සෙට් එකත් එක්ක මේ ආර්ථිකය 105කින් නෙමෙයි 101කින් වර්ධනය කරන්න හම්බ වෙන්නේ නැහැ.